lande lande langulelle pena tekmane mana bende binde suapase vase kammane kande nagare thiyena karkasha bavin tika dasakata hari midenne thiyenawana obatath matath aneka warayakin hitenne de ඇලේ දොලේ බහැලා දියබුන් ගහන්න පුංචි මාළු පැටව රංචු ගහිලා පීනනවා බලන්න පුංචි කුරුළු පැටව කීචි කීචි ගාලා නටනවා බලන්න ඔබ ආසයි නේද පුංචි කාලේ අවුරුද්දට ගම යන ලෑස්ති උනේ ඉස්කෝලේ නිවාඩු දුන්න දවස් ඉඳලා අපේ ආචාර්ය සීල බලන්න ආසයි නේද ගම යන්න කාරකම්ද කරපුවා කියපුවා නම් එමටයි මේ අපි මාළු අල්ලමු වැඩනම් කරන්න බෑ. සීමල් ඉතින් ඉන්නේ මහන වෙන්නනේ. අනේසල්. අවුරුද්දට අපි දඟකලාට අපේ තාත්තට වැඩ ගොඩයි. අම්මත් නිකන් හිටියේ නෑ. සීමල් අවුරුද්දට කැම්ප බදින්න පෙනගෙන ආවයි. අපේ තාත්තා ගෝ හෙට උදේට වොල්ට යනවා කි. මේ අපිටත් බෙදනවා නේද? අපේ අක්කා හරිම සැරයි. හරි කටකාරයි. එයත් එක්ක වාද කරන්න ගියොත් එහෙම අම්මා තමයි මට ටොකු වනින්නේ. අම්මෝ. ආ, ලෞකය දැන් දෙන්නේ. අන්න මල්ලි. තාත්තා කතා කරනවා. කෙහෙල් ගන්න වල දාන්න. දවස් දෙක තුනකින් කෙහෙල් ගෙඩි ඉද්දවන අපූරු ක්‍රමයක් ඒගොල්ලෝ දැනගෙන හිටියා. තාත්තේ තාත්තා මට කතාලා කොහෙද කොළුවා යන්නේ? කොහොමද කැපිටේ කොළ ටිකගෙන මේ වලට දාන්න? ගෙදර වත්ත පිටි පස්සේ ඉදවන්නට බලාපොරොත්තු වෙන කෙසෙල් කැන්වල ප්‍රමාණයට වලක් හර ගන්න ඕනේ. වල කොලාතු දාලා හොඳින් පුච්චන්න ඕනේ. තාත්තා මිදුල කෙරවලක වලක් කපලා ඒක ගිනි තියලා ඉරුමලෝ මේ කෙහෙල් කන අර වලංගර ගෙන යන්න පොඩ්ඩක් උදව් වෙන්න ඉන්දර නිවුනට පස්සේ කොලාතු කීපයක් දාලා කෙසෙල් කැන් ඒ වල ඇතුලේ අපි අතුර ගන්නවා. ඊට පස්සේ උඩින් කෙසෙල් කොළ දාලා වහනවා. කෙසෙල් කොළ දාලා වැහුවට පස්සේ වල පිටතින් ලෑලි කෑලි ගෝනි දාලා වල වහ ගන්නවා. ඊට පස්සේ තමයි පස් දාන්නේ. හැබැයි පුංචි සිදුරක් ඉතුරු කරන්න මතක තියාගන්න ඕනේ. ඉරිමල් පුතේ ඔය අඟුරු ටික අරන් එන්න. හිල් පොල් කට්ටක් අරගෙන ගිනි අඟුරු දාලා තවත් හිල් කරපු පොල් කට්ටකින්
මේ වල ඇතුළට දුම් ගහනවා. මෙහෙම දවසට දෙතුන් වතාවක් දුම් ගැහුවට පස්සේ දවස් දෙක තුනකින් ඉදුණු කෙසෙල් වල රස බලන්න පුළුවන්. එකක් බඩගිනිය වගේ. ඉස්සර අපේ ගමේ ඉස්කෝලේ ඉන්ටෝල් එකට පනිස් ගෙඩියක් දුන්නා. ඒකත් එක්ක කන්න අපි පොල් සම්බෝලයක් හරි මිරිස් කල්ලක් හරි අරගෙන ගියා. සමහර දවස්වලට ඉස්කෝලෙන් දෙන පනිස් ගෙඩිය මං නංගිට ගිහිල්ලා දෙනවා. ඉස්සර අපේ ගමේ කොල්ලෝ කැලේ පැනනහම ගජ රාමිට ජූල් හොයාගන්නවා. ජූල් කිව්වේ දිවුල් වලට. අමු දිවුල් වලින් අපි රස කෑමක් හදාගන්නවා. ඒකට කිව්වේ බත් ජූල් කියලා. මේ මට හොඳටම බඩගිනි. දෙඩ බිව්වේ පොල් කිරි කැඳටික. අපි දැන් මිලි ගෙඩියක් කඩාගමු. අපෝ බෑ. මේ තියෙන සරම් කෑලා නැති. එහෙනම් අපි ජූල් කමු. හැබැයි ඉදිච්ච නැහැ. පජ් ජූල් තමයි තියෙන්නේ. හරි. අපි ජූල් කඩාගෙන ගුණේලා ගෙදර ගිහින් පජ් ජූල් හදලා කමු. ඒත් කවුද ජූල් ගන්නෙ? අපේ ගෙදර ගිහලා ගමු. හැබැයි යනකොට මතක් කරන්න අමු මිරිස් අරන් යන්න. අපේ ගෙදර අමු මිරිස් නේ. අපි මුත්ත ගේනින් කඩගමු. අපේ මුත්තගේ මාහේන තියෙන්නේ අන්නර ඈත පේන කඳුමුදුනේ. ඊට පල්ලෙහෙන් තියෙන්නේ මහා කැලෑව. ඔන්න ඔය කැලෑවේ වීර, කුඹුතු, මාදන් වගේම දිවුල් ගස් බැහි වැහැලා තිබෙනවා. නංගි අපි ජූල් සම්බෝලයක් හදනවා. වඩත් ඕනේද? මටත් ඕනේ. මටත් ඕනේ. හරි. අපි හදලි වුණාම කතා කරමු. එතකොට ඔය වැඩි කරා. ටිකක් ගැඹුලයි තමයි. ඒකට හදලා බලන්නකෝ. ගඟුලැල්ලේ පේනා තෙක් මා
ලස්සනයි නේද? නගරේ ඉන්න නංගිල මල්ලිලයි සමහර ගමේ ඉන්න නංගිල මල්ලිලයි සෙල්ලම් තුවක්කුවලින් සෙල්ලම් කරන අපි දැකලා තියෙනවා. අම්මලා තාත්තලගෙන් කීයක් හරි ඉල්ලගෙන රටින් ගේන සෙල්ලම් බඩු වලින් තමයි මේ කට්ටිය සෙල්ලම් කරන්නේ. මේක දැකලා තියෙනවද? මේකට කියන්නේ කිරළ තුවක්කුව. නැත්තම් සද්දේ බටේ. සද්දේ බටේ බැලියන්! අච්චුකූර බිනියන්! 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 මොන බලාගන්න? මාර සද්දේ! කොහොමද? ෂා මේ මොකද කියන්නේ? අපිත් එක්ක හදමු. හදමු. හැබැයි එරමදු වලින් බට වලින් වගේ. දැන් කොහෙන්ද බට හොයාගන්නේ? බැංගිරි වත්ත තියෙන්නේ. මාත් එහෙන් තමයි කපහගත්තේ. කිරළ තුවක්කුව හදන්නේ බට වලින්. නැත්තම් එරමදුලිය. මේකට කියන්නේ සද්දේ බටේ. මේකට කියන්නේ අච්චුකූඩ. උණ්ඩ විදිහට කිරලට නැත්තම් වතුර පොඟවපු කඩදාසි පාවිච්චි කරන්නත් පුළුවන්. බට පඳුරකින් අඩි එකහමාරක් විතර ප්‍රමාණයකට බට කපලා ඇතුළ සුද්ධ කරලා ඇතුළට රිංගවන්න පුළුවන් ප්‍රමාණය කෝටුවක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මිටක් හයි කර ගන්න ඕනේ. පොඟවපු කඩදාසි කෑලි හරි කිරල ඇට හරි අරගෙන බටේ දෙපැත්තෙන් හිර කරලා කූර බටේ ඇතුළට දාලා හයියෙන් තල්ලු කරන්න. ඔක දෙන්නකෝ ළමයෝ. කඩන්නේ නැහැ. ඔක දෙන්නක මං තැඹිලි කඩන්න ගන්න ළමයෝ. ඕං බලන්න. 1යි 2යි 3යි අම්මා. අම්මට කියනවා එන්න. සද්දේ බටේ හැදුවට කමන්නේ. ඒ කාටවත් හිංසාවක් එහෙම කරනව නෙවෙයි. අපේ අම්මා කොළඹ ගිහින් ටෝෆි ගේනවා. ඒ ටෝෆි මොන පාටද? රතු පාට. ඊළමයා කිව්වේ රතු පාට කියලායි. සුල්ල ළඟටම හරි. කල්ලි ගැසීම. මෙම් ක්‍රීඩාව ගැහෙන පිළිමි දෙපාර්ශ්වයටම කරන්න පුළුවන් ක්‍රීඩාවක්. මේ වගේ ටින් එකක් අරගෙන ඒකට මේ වගේ ගල් ටිකක් දාලා මෙන්න මේ විදිහට මේක තලා ගන්න ඕන. ඊට පස්සේ මිදුල මැද්දේ රවුමක් ඇඳලා ඒකෙ මැදින් මේ ටින් එක තියන්න ඕන. ඉස්කෝලේ නිවාඩු කාලය ආවහම විශේෂයෙන්ම අවුරුදු නිවාඩුව ආවහම අපි කොයිතරම් ආසාවෙන් දින සෙල්ලම් කරන්න. යාළුවොත් එක්ක එකතු වෙලා කල්ලි ගහලා බලන්න. කිරළ තුවක්කුවෙන් සෙල්ලම් කරලත් බලන්න. පිහිලි කරන එකද ගෙවල් සුද්ධ කරන එකද තවත් වැඩ ගොඩාරියක් අපිට තියෙනවා. පොලට ගිහින් ගෙනාපු අලුත්ම සල්ලි කැටේ අරගෙන ගෙදර කබඩා කාමරේ හරි කුස්සිය මුල්ලක හරි වලක් හරලා වල දානවා. කැටේ කටේ සිදුර විතරයි උඩට පේන්නේ. අතට කීයක් හරි හම්බුනහම කැටේ සල්ලි වලින් පුරවනවා. සිංහල අලුත් අවුරුද්ද ලඟුනහම කැටේ කඩලා ඒකේ තියෙන සල්ලි වලින් අපිට අවශ්‍ය කරන දේවල් අපි ගන්නවා. මේ හැම දෙයක්ම අපි තාත්තට කරලා දුන්නහම අපි හිත යටින් තව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඊ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න, තෑගි බෝග ගන්න, නිල අහස් කුරුටික් ගන්න, මේවා තමයි අපි හිත යටින් බලාපොරොත්තු වෙන්නේ.
මට අලුත් ඇඳුම් ගැන කතා කරද්දි මතක් වෙන්නේ අපේ පන්ති හිටපු ගුණපාලව. තාත්තේ අවුරුද්දට අලුත් ඇඳුම්? අවුරුද්දට ඇඳුම් ගන්න සල්ලිකෝ සරා බැනියා කලිසා මේ මොකක් මේ බාර නැ ගුණපාල පැත්තකට වෙලා අඬනවා. මට හරියට දුක හිතුණා. තාත්තර කොච්චර කිව්වත් තාන්න නැනේ සිරිමල්. මොන් නැතු වීඩ යනන් සල්ලි ටික ඉතුරු කරගන්න දීපා. මම වාර දෙයක් කියන්න. හැබැයි මොකුත් හිතන්නත් එපා. කාටවත් කියන්නත් එපා. අපේ ගෙදර තියෙනවා මං සල්ලි එකතු කරපු පොඩි කැටයක්. බලල අපිට එකෙන් වාට සරමක් ගන්න පුළුවන්. අපෝ එපා සිරිවත්. තාත්තා කොහොම හරි සරමක් කරන් දෙයි. අවුරුද්දට අලුත් ඇඳුම් නැතුණාට දුකයි තමයි. ඔයා මං කියන දේ අහන්නකෝ. අම්මටයි නංගිටයි තාත්තටයි අලුත් ඇඳුම් නැතුව කොහොම සිරිමල්? මං අලුත් ඇඳුමක් අඳින්නේ. හරි ඒක යනවාට බෑනේ. තාත්තා කොහොම හරි සරමක් අරන් දෙයි. තාත්තා ඇඳුම් අරන් දුන්නේ නැත්තම් ඔයා මගේ සල්ලි ගන්නවා. මට පුළුවන් වෙලාවකට සල්ලි ටික ගෙවන්නම්කෝ. මට හරිම සතුටක් දෙනුනේ මේ වෙලාවේ. මට අලුත් ඇඳුමක් ගත්තටත් වඩා සතුටක් තමයි එදා මට දෙන්නේ. එදා කොළුව කැටය කරලා තියෙන්නේ ගුණපාලාමට සරමක් කරන් දෙන්න. හැබැයි ළමයා හොඳ වැඩක් කරලා තියෙන්නේ. ළමයට මොනවද කියනවා හැම නොවේ. පුංචි නංගිල මල්ලිලත් ඔයාලා එකතු කරන සල්ලි වලින් මේ වගේ හොඳ වැඩක් කරන මතක තියාගන්න. ඕරේට බෝල කියන. ඕරේට බෝල 6යි. ඉංග්‍රීසින් අපි වැඩක් කරගත්තට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාව අපිට හම්බුණා. හැබැයි ඉස්සර නම් මේ ක්‍රීඩාව ක්‍රීඩා කළේ ඉහළ පැලැන්තියේ කට්ටිය. කාල කොල්ල කුරුට්ට එකතු වෙලා ගොයන් කපපු කමත එල්ල සෙල්ලම් කළා. වෙල වටේම දුවනවා බෝලේ අහුලා. ඒ කාලේ බෝලේ හදාගත්තේ මෙන්න මේ ඔට්ට පාළු වලින්. අපුටන් ගහේ එක ගෙඩියක්වත් නැහැ. කජු අස්සල්ලන් ගෙඩි පිරෙන්නේ නැති. වලකච්ච ගහනවා කිව්වහම සමහරු දැන් බයත් වෙනවා. සමහරු කවුරු හරි මැරුණහමත් වලකච්ච ගහනවා කියලා කියනවා. හැබැයි ඇත්තටම වලකච්ච ගහනවා කියලා කියන්නේ අපි කරපු ක්‍රීඩාවක්. අපි කජු ටිකක් එකතු කරගෙන නුග ගහන්නද? අප්පෝ කජු නම් කඩන්න බෑ. කිරි ගෑවුනොත් වණ වෙනවා. මේ ගුණපාල මතකතුව කට්ටියගේ. හරි හරි මං එනවා. කට්ටිය කියලා කියන්නේ වලකච්ච ගහති පාවිච්චි කරපු රාත්තල් කාලේ පඩියකට. මෙන්න මේ විදිහට වලක් හාර ගන්න ඕන. වලේ ඉඳලා අඟල් 6ක් දුරින් මෙන්න මේ විදිහට ඉරක් අඳින්න ඕන. වලට අඩි 10ක් දුරින් රවුන්ඩ් එකක් අඳින්න ඕන. ඒවට කියන්නේ වච්ච කියලා. සිරිමල් කීයට කීයටද ගහන්නේ? දෙකට දෙක.
කජු දෙක දාන්න දාන්න ඕනේ. කවුද ඉස්සෙල්ලම සෙල්ලම් කරන්න කියලා තෝරගන්න ක්‍රම දෙකක් තියෙනවා. වත්තෙන්ද ගියතෙන්ද? වත්තෙන්. ඈතම තියෙන වච්චේ ඉඳන් වල දෙසට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කට්ටිය විසික් කරනවා. ඊට පස්සේ ක්‍රීඩා කරන පිළිවෙල තෝරගන්නවා. හරි, ඔන්න එහෙම දානවා. 1 2 3 කියලා මේ විදිහට ක්‍රීඩකයන්ව නම් කරගන්නවා. කීයක් කරලා? ඔත්තේ. ඔත්තේ සංඛ්‍යාවක් ඉඳ ආයෙකක් දාන්න. ආ. දැන් මොකටද ගහන්න ඕනේ? මෙන්න මේකට. නංගිල මල්ලිලාගේ අවුරුදු නිවාඩු කාලේ නිසා අපි ගමේදී කරපු මේ වගේ තව සෙල්ලම් හොයාගෙන ඕගොල්ලෝ සෙල්ලම් කරනවා.